අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා 2024 ඔබ ලංකාවාසී ලෝවාසී සියලුම දෙනාට අද දවසේ විශේෂ කාරණාව තමයි 2024 වර්ෂය ගැන කොහොමද ඔබට රටට වෙන්නේ කියලා දැනගන්න තමයි කාගෙත්ම උනන්දුව තියෙන්නේ ඔබගේ මේ අද දිනෝ YouTube channel හරහා ඔබට මම අද දවසේදී 2024 වර්ෂය ගැන පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. එතකොට මේ 2024 වර්ෂයේ ආරම්භය ගැන කතා කරොත් මේ ශ්‍රී සකරාජ වර්ෂ ප්‍රමාණයෙන් 1945ක් වූ ඒ කියන්නේ සකරාජ වර්ෂ ප්‍රමාණයෙන් 1945 වෙනි අවුරුද්ද තමයි මේ ආරම්භ වෙලා තියෙන්නේ. එතකොට මේක සූර්ය මාස ක්‍රමයෙන් ධනු රවියට අයත් ධනු රවිය තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. මේ ධනු රවියට අයත් ජනවාරි මාසයේදී මේ ආරම්භ ජනවාරි මාසයේ ආරම්භ වෙන්නේ අව විසේනිය කියන තිතිය. අව විසේනිය කියන තිතිය ක්‍රියාත්මක වෙමින් පවතින සඳුදා දවසේදී පූර්ව භාග 6:22ට තමයි ඉර උදාව සිද්ධ වෙන්නේ. එතකොට මේ පූර්ව භාග 6:22 ඉර උදාව සිද්ධ වෙන වෙලාවට තමයි මම ඔබට මේ පලාපල විස්තරය ගෙන එන්නේ. එතකොට මේ වෙලාවේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා නැගෙනහිර සිතිජයේ ධනු ලග්නය. ගුරු හිමි ධනු ලග්නය ක්‍රියාත්මක වෙමින් පවතිනවා අංශක 16යි කලා 15 ලග්න ස්පූටේ වෙන්නේ. එතකොට ගුරු හිමි ධනු ලග්නය ක්‍රියාත්මක වෙනවා හෝරාව විදියට කටක හිමි චන්ද්‍ර හෝරාව තමයි උදේ 6:22 වෙද්දි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ මේ ජනවාරි 15 වෙනිදා. එතකොට කුජ හිමි මේෂ දෙර්කාණය, රවි හිමි සිංහ නවාංශකය, බුධ හිමි මිථුන ධාතු ශාසකය, ගුරු හිමි ධනු ත්‍රින් ශාසකය කියන මේ ෂඩ් වර්ගයෙන් මෙන්න මේ අවුරුද්ද ආරම්භ වෙනවා. එතකොට කේතු හිමි මානකතේ 4 වෙනි පාදය තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. කේතුට හිමි නැකතකින් තමයි මේ වර්ෂය ආරම්භය සිද්ධ වෙන්නේ. එතකොට වර්ෂයේ මුල් දවසේ සූර්ය උදාව සිද්ධ වෙන්නේ. එතකොට කටක හිමි චන්ද්‍ර පංචම හෝරාව ක්‍රියාත්මක වෙනවා. කටක හිමි චන්ද්‍ර සූක්ෂම හෝරාව ක්‍රියාත්මක වෙනවා. ඔය විදිහට තමයි මේ වර්ෂ ආරම්භය සිද්ධ වෙන්නේ. එතකොට 2024 ජනවාරි 1 වෙනිදා පෙරවරු 6:22ට ඉර උදාව සිද්ධ වෙන මේ කේන්ද්‍ර සටහනේ මෙන්න මේ විදිහට තමයි ග්‍රහ පෙළ ගැස්ම සිද්ධ වෙන්නේ. රවි කුජ ග්‍රහයන් ඉන්නවා ලග්නස්ථානය, ඒ කියන්නේ ධනු රාශියේ. තුන්වැන්න ඉන්නවා ශනි ග්‍රහයා කුම්භ රාශියේ. මීන රාශියේ ඉන්නවා රාහු ග්‍රහයා 4 වැන්නේ. මේෂ රාශියේ ඉන්නවා ගුරු ග්‍රහයා 5 වැන්නේ. එතකොට සිංහ රාශියේ ඉන්නවා චන්ද්‍රයා 9 වැන්නේ. කන්‍යා රාශියේ ඉන්නවා කේතු 10 වැන්නේ. වෘශ්චික රාශියේ 12 වැන්න ඉන්නවා බුධ සහ සිකුරු ග්‍රහයි. එතකොට බුධ ග්‍රහයා වක්‍ර වෙලා තමයි මේ ඉන්නේ මේ වර්ෂයේ ආරම්භ වෙද්දි. එතකොට සිංහ නවාංශකය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ලග්නේ ඉන්නවා සිංහ නවාංශ ක්‍රියාත්මක වෙද්දි එකේ රවි ඉන්නවා නවාංශ කුණ්ඩලියේ, දෙකේ කේතු සිකුරු ඉන්නවා, 5 වැන්නේ ශනි ග්‍රහයා ඉන්නවා, 7 වැන්නේ බුධ සහ රාහු ග්‍රහයන් ඉන්නවා, 8 වැන්නේ බුධ සහ රාහු ග්‍රහයන් ඉන්නවා, 9 වැන්නේ කුජ ග්‍රහයා ඉන්නවා, 12 වැන්නේ ගුරු සහ චන්ද්‍ර ග්‍රහයන් ඉන්නවා. මේ නවාංශක කුණ්ඩලියේ ග්‍රහ පෙළ ගැස්ම තමයි කිව්වේ. එතකොට රවි ග්‍රහයා මිත්‍ර රාශිගත වෙලා ඉන්නවා, චන්ද්‍ර ග්‍රහයාත් මිත්‍ර රාශිගත වෙලා ඉන්නවා, කුජ ග්‍රහයාත් මිත්‍ර රාශිගත වෙලා ඉන්නවා, බුධ ග්‍රහයා සම රාශිගත වෙලා ඉන්නවා. එතකොට ගුරු ග්‍රහයා මිත්‍ර රාශිගත වෙලා ඉන්නවා, සිකුරු ග්‍රහයා සම රාශිගත වෙලා ඉන්නවා, ශනි ග්‍රහයා ස්වක්ෂේත්‍ර රාශිගත වෙලා ඉන්නවා, රාහු ග්‍රහයා සම රාශිගත වෙලා ඉන්නවා, කේතු ග්‍රහයා සම රාශිගත වෙලා ඉන්නවා. මෙන්න මේ විදිහට තමයි මේ ග්‍රහ පෙළ ගැස්ම සිද්ධ වෙලා තියෙන්නේ මේ වර්ෂයේ ආරම්භයේදී. එතකොට අපි නැකත ගැනත් කතා කරමු. රවි ග්‍රහයා සිකුරුට අයිති නැකතක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ කියන්නේ සතුරු රාශියක රවිට සතුරු රාශියකට ඈත් නැකතක තමයි
ක්‍රියාත්මක වෙමින් පවතින්නේ රවි ග්‍රහය. එතකොට චන්ද්‍ර ග්‍රහය කේතු ධෛත්‍ය නැකතක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. චන්ද්‍ර ග්‍රහයට සම රාශිගත සම ග්‍රහ වෙච්ච ග්‍රහයෙකුගේ නැකතක තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එතකොට කුජ ග්‍රහය කේතුට අයිති නැකතක තමයි ක්‍රියාත්මක. ඒ කියන්නේ මිත්‍ර රාශියකට අයිති නැකතක තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එතකොට බුධ ග්‍රහය කේතු ග්‍රහයට අයිති නැකත ක්‍රියාත්මක වන බුධ ග්‍රහයත්, ඒ කියන්නේ සම රාශිගත රාශියකට අයත් නැකතක තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එතකොට ගුරු ග්‍රහය සිකුරු ග්‍රහයට අයිති නැකතක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සතුරු රාශියකට අයත් නැකතක තමයි ක්‍රියාත්මක වෙන්නේ. සිකුරු ග්‍රහය ශනි ග්‍රහයට අයිති නැකත ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මිත්‍ර රාශියකට අයත් නැකතක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ශනි ග්‍රහය රාහුට අයිති නැකතක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රාහුට අයිති නැකතක කියන්නේ මිත්‍ර රාශියකට අයිති නැකතක ක්‍රියාත්මක වෙමින් මිත්‍ර රාශියකට අයිති නැකත ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට රාහු ග්‍රහය ගැන බලමු. රාහු ග්‍රහය බුධ ග්‍රහයට අයිති නැකතකයි ක්‍රියාත්මක වෙන්නේ. බුධ ග්‍රහය කියන්නේ රාහු ග්‍රහයට මිත්‍ර රාශියක්, මිත්‍ර රාශියකට අයිති නැකතක තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එතකොට කේතු ග්‍රහය ගැන බලමු. කේතු ග්‍රහය කුජ ග්‍රහයට අයිති නැකතක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට කුජ ග්‍රහයට අයිති නැකතක කියන්නේ මිත්‍ර රාශියකට අයිති නැකතක තමයි ක්‍රියාත්මක වෙන්නේ කේතු ග්‍රහය. ඔන්න ඔය විදිහටයි නැකත ආශ්‍රිතව මේ ග්‍රහයන් ක්‍රියාත්මක වෙන විදිය සතර මිතුරු භාවය. එතකොට මෙන්න මේ විදිහට ක්‍රියාත්මක වෙන මේ වර්ෂ ආරම්භය මම නැවත වාරයක් මෙන්න මේ විදිහට මේ ටික කියනවා. මේ වර්ෂයේ ආරම්භ වෙන දවස සඳුදා දවස නැකත මා නැකත හතරවෙනි පාදය තිතිය අව විසේනිය කියන තිතිය යෝගය ආයුෂ්මන් යෝගය තෛතිල කියන කරණය ඔන්න ඔය පංචාංගයෙන් තමයි මේ වර්ෂයේ සූර්ය උදාව සිද්ධ වෙන වෙලාවට මේ වර්ෂයේ උදා වෙන්නේ. එතකොට 22 දෙර්කානාධිපතියේ ක්‍රියාත්මක වෙනවා කුජ කියන ග්‍රහය. 64 නවාංශකාධිපතියේ ක්‍රියාත්මක වෙනවා ඒ 64 නවාංශකාධිපතියත් කුජ කියන ග්‍රහය. එතකොට කුජ කියන ග්‍රහය මේ ලග්න කුණ්ඩලයේ ලග්නස්ථානයේ පළවැන්නේ තමයි ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. එතකොට බාධක ග්‍රහය වෙන්නේ බුධ ග්‍රහය. බුධ ග්‍රහය වක්‍ර වෙලා 12 ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට මෙන්න මේ විදිහට ආරම්භ වන්නා වූ මෙන්න මේ 2024 වර්ෂය පිළිබඳව අපි පොදු පලාපලයක් විදිහට දෙයක් කියනවා නම් මෙන්න මෙහෙම දෙයක් මට පොඩි දෙයක් කියන්න පුළුවන්. එතකොට මේ වර්ෂයේ මුල් මාස 4ක කාල සීමාව තුළ මේ රට ගැන කොහොමද කියනවා නම් රට ටිකක් රට නිදැල්ලේ යන ගතියක් තමයි පේන්නේ. කියන්නේ එහෙම ඔහේ යනවා කියන ඔහේ යනවා කියන්නේ සාමාන්‍යයෙන් ගමනක යනවා කියන ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රැවටීම් වලට භාජනය වෙන සමහර ජාත්‍යන්තර රැවටීම් වෙන්න පුළුවන්. මේක රැවටීම් වලට භාජනය වෙමින් ගත කරන්නා වූ අපහසු කාල සීමාවක් තමයි මුල් මාස 4ක කාල සීමාව. එතකොට මේ මාස 4න් පස්සේ ඊට පසු කාල සීමාව පුපුරන සුළු. ඒ කියන්නේ හැම දෙයක්ම උච්චතම තැනට ඇවිල්ලා පුපුරන තැනටපත් වෙන කාලවකවානුවක් තමයි අප්‍රේල් මාසයෙන් පස්සේ ලැබෙනා වූ ඉතිරි වර්ෂයේ ඉතිරි කාල සීමාව. ඒතර මේ ජනතාවගේ පීඩන මට්ටමුණත් උපරිම මට්ටමට ඇවිල්ලා ඒක පිපිරෙන තැනටපත් වෙන කාලවකවානුව තමයි මේ අප්‍රේල් මාසයෙන් පස්සේ වෙන කාල සීමාව. කියන හැම දෙයක්ම රෝගකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. විෂබීජ පැතිරීමේ තත්ත්වයන් මත වෙන්න පුළුවන්. විෂබීජ පැතිරීමත් එක්කම රෝග වසංගත රෝගී තත්ත්වයන් මතුවීමේ තත්ත්වයක් පවතින්න පුළුවන්. මේ සියල්ලම හැම දෙයක්ම පිපිරීම උපරිම මට්ටමට ඇවිල්ලා පිපිරීමේ මට්ටමට පත් වෙන හැම දෙයක්ම දේශපාලනය වුණත් ආර්ථිකය වුණත් හැම දෙයකින්ම ඒ මට්ටමට උපරිම මට්ටමට පැමිණ ඒක එතනින් පිපිරෙන මට්ටමට එන තත්ත්වයක් තමයි අප්‍රේල් මාසෙන් පස්සේ දක්ර ලැබෙන්නේ මේ කාල සීමාව. එතකොට මේ විදිහට තමයි පොදු විස්තරය. අපි ලග්නෙන් ලග්නෙට පලාපල විස්තරයක් ගේනවා. අපි මේෂ ලග්නේ ඉඳලා මීන ලග්නේ වෙනකන් ලග්න 12ට වෙන වෙනම ලග්න පලාපල විස්තරයක් අපි ඉදිරියේ දැන් මෙතන සිට බලමු. ඔබට යම්කිසි අවශ්‍යතාවයක් පැන නගිනවා නම් පෞද්ගලික කේන්ද්‍ර සටහන පරීක්ෂා කර ගැනීම සඳහා ඔබගේ පෞද්ගලිකත්වයේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරන මුදා මේ තිරේ දිස්වන දුරකථන අංකය හා මා සම්බන්ධ වෙන්න පුළුවන්. WhatsApp හරහා මා සම්බන්ධ වෙන්න පුළුවන්.
واتساب දුරකථන මාර්ගයෙන් واتساب මේ මැසේජ් එකක් කරා මා හා සම්බන්ධ වෙලා ඔබට අවශ්‍ය කාරණාව මා හා සම්බන්ධ වෙලා ඉටු කර ගන්න පුළුවන් මාගේ ජ්‍යොතිෂමය සේවාවන් අතර මෙන්න මේවා ක්‍රියාත්මක කරන උප්පත්ති ජන්මපත සාදාදීම මම සිද්ධ කරනවා ඒ වගේම විශ්මිත පලාපල කතනයක් සිද්ධ කරනවා මල්වර ශාස්ත්‍ර පලාපලයේ ක්‍රියාත්මක කරන නැකත් සමග ඒ වගේම මංගල නැකත් පත්‍රය සාදාදීමේ කටයුතු සිද්ධ කරනවා ඒ වගේම තමන්ට ජ්‍යොතිෂමය වශයෙන් අවශ්‍ය වන්නා වූ සුබ මුහූර්ත තමන්ගේ දෛනික ජීවිතයේ අවශ්‍ය වන්නා වූ සුබ මුහූර්ත සාදාදීමේ කටයුතු සිද්ධ කරනවා මෙවැනි ජ්‍යොතිෂමය වශයෙන් සිදු කරන්නා වූ සියලුම ජ්‍යොතිෂමය කටයුතු වට මහා සම්බන්ධ වෙලා කර ගන්න පුළුවන් පෞද්ගලිකව මාගේ දුරකථන අංකය හා සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය දේ මේ දැන වැඩි විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා ඒ වගේම පූජාමය වැඩ කර තුසින් සෙත් කවි සාදාදීම සෙත් කවි ගායනා කිරීමේ තත් මේ පූජාමය වැඩ කර තුසින් සෙත් කවි සාදාදීම සිද්ධ කරන ඒ වගේම සෙත් කවි ගායනා කිරීම අපි දේව මේ සාමාන්‍යයෙන් අර අපි කියන්නේ දේව කන්න ලව්වත් සමග දේව කන්න ලව්වත් සමගම ඒ අවශ්‍ය කරන්නා වූ සෙත් කවි ගායනය ඉතාමත්ම හොඳින් සිද්ධ කිරීමේ කටයුතු සිද්ධ කරනවා ඔබට අවශ්‍යතාවය මත මහා සම්බන්ධ වෙන්න පුළුවන් අවශ්‍ය ඕනෑම දෙයක් සිද්ධ කරලා දෙන්න ජ්‍යොතිෂමය වශයෙන් පූජාමය වශයෙන් සිද්ධ කරලා දෙන්න මහා සම්බන්ධ වෙන්න දුරකථන මාර්ගයෙන් මේ තිරේ දිස් වෙනවා දුරකථන මාර්ගය ඔස්සේ මහා සම්බන්ධ වෙන්න ඔබට පුළුවන් දැන් අපි බලමු ලග්නෙන් ලග්නෙට මේ 2024 වර්ෂයේ ඔබට රටට ලංකාවාසී ලෝවාසී ඔබ සියලුම දෙනාට කොහොමද මේක බලපාන්නේ කියලා අපි බලමු දැන් ලග්නෙන් ලග්නෙට විමසලා මේෂ රැසින් නිපදුන ඔබට කොහොමද කියලා අපි බලමු දැන් 2024 වර්ෂයේ කොහොමද කියලා බලමු මේෂ රැසින් නිපදුන ඔබගේ මෙන්න මේ විදිහට තමයි මේ වර්ෂයේ ග්‍රහ පිහිටීම ක්‍රියාත්මක වෙන්නේ ලග්නගතව ඉන්නවා ගුරු ග්‍රහය ඊට පස්සේ පස්වැන්නේ චන්ද්‍ර හයවැන්නේ කේතු ග්‍රහය අටවැන්නේ ඉන්නව බුධ සිකුරු සමග නවවැන්නේ ඉන්නව රවි ග්‍රහය කුජ සමග 11වැන්නේ ඉන්නව ශනි ග්‍රහය 12වැන්නේ ඉන්නව රාහු ග්‍රහය මෙන්න මේ පිහිටීම අතුල් මේ පිහිටීම සහිතව තමයි මේෂ ලග්න හිමියන්ට මේ වර්ෂය උදා වෙන්නේ අපි බලමු මේෂ ලග්න හිමියන්ට මේ වර්ෂයදී කොහොමද ඔබට මේ වර්ෂය ගලාගෙන යන්නේ කියලා තරමක් දුරට ප්‍රශ්නගත தත්ත මතුවෙන්න පුළුවන් නමුත් ඒවට නොසැලී කාලය ගත කරන්න පින්දහම් කටයුතු කරගෙන කාලය ගත කරන්න උත්සාහවන්ත වෙන්න තමන්ගේ මෙහෙම ශරීරයට තමන්ගේ ලබා දෙමින් තිබුණ සැප සම්පත් ගතිය සැපය සුව ගතිය තරමක් දුරට මේ අඩුවෙන කාල සීමාවක් අඩුවෙන වසරක් කියලා කියන්න පුළුවන් ගෙන් තමන්ගේ ශරීරයේ තිබුණු සැප සම්පත් ගතිය අඩු වෙන කාලයක් ඒ වගේම සමහර කාලවලදී තමන්ගේ සිරුරේ අප්‍රාණික ගතිය ඇති වෙන්න පුළුවන් පණ නැතිවීම මලානික ගතිය ඇතිවීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් මේ වසරක් කියලා තමයි කියන්නේ ඒ කියන්නේ තමන්ගේ ශාරීරික தত্ত্বය පහළ මට්ටමකට වැටෙන්න පුළුවන් කාලයක් කියලා තමයි කියන්නේ ඒ වගේම උදාසීන ගති මතුවෙන්න පුළුවන් කම්මැලිකම මතුවෙන්න පුළුවන් තමන් කරගෙන කියාගෙන යන්නා වූ කටයුතු කාරණාවලදී කම්මැලි ගති උදාසීන ගති මතුවෙන වර්ෂයක් කියලා කියනවා මේෂ ලග්න මේෂ රැසින් නිපදුන ඔබට ඒ වගේම සුළු වශයෙන් අනතුරුදායක තත්ත්වයන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ කාල සීමාව තුලදී එහින්දා මේ වර්ෂයක කාල සීමාව ඔබ මේ 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 කියනා වූ සියලුම දේවල් මේ වර්ෂය පුරාම සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඔබගේ අනිකුත් අපලකාරී தত্ত্বයන් මත මේවා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. සුළු අනතුරුදායක தত্ত্বයන් නැති වෙන්න පුළුවන් කියලා කියනවා මේෂ රාග්න හිමියන්ට මේ වර්ෂය තුලදී. ඒ වගේම තමන්ට තිබුණු ගෞරවයට ආත්මාභිමාණයට කැලලක් නින්දාවක් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් කියලා කියනවා. ඒ වගේම තමන්ට එලිපිට එහෙම නැත්නම් රහසිගතව හෝ තමන්ට රහස් කුමන්ත්‍රණ කටකතා අපහාස උපහාස ක්‍රියාත්මක වෙන්න පුළුවන් කාලවකවානුව වසරක් මේ 2024 ආරම්භ වුණු වර්ෂය ඔබට
පරිස්සම් සහගතව කටයුතු කරගෙන යන්න වෙන කාල සීමාවක් වෙනවා සමාජයේ ඇසුරේදී සමාජයේ ඇසුරු කිරීමේදී තමන්ගේ කටයුතු කාරණා ඉටු කිරීමේදී අපහසු පහස මැද තමයි කාලය ගෙවාගෙන යන්න සිද්ධ වෙන්නේ උත්සාහවන්ත වෙන්න ජීවිතේ ජය ගන්න උත්සාහවන්ත වෙන්න මේ සමාජ වටපිටාවේ සැරිසරද්දි ඒ වගේම තමන් කිසියම් ආරවුලකට මැදිහත් වෙන්න පුළුවන් වෙනවා එහෙම වටපිටාවක් නිර්මාණය වෙන බවක් තියෙනවා මේ ග්‍රහ පිහිටීමත් එක්ක ඒ වගේම අනුන්ගේ ආරවුලක් හරි තමන්ගේ මට්ටමට ඇවිල්ලා අනුන්ගේ ආරවුලක් හරි තමන්ගේ මතට ඇවිල්ලා ඒක ඒකෙන් හෝ තමන්ට පීඩාවක් ගෙන දෙන්න පුළුවන් වසරක් කියලා තමයි මේ ගත වෙන්න ආව ආරම්භ වන්න ආව වර්ෂය දක්වලා තියෙන්නේ මේෂ ලග්න හිමියන්ට. ඒ වගේම අපි ආර්ථික තත්ත්වය ගැන පොඩ්ඩක් හැරිලා බැලුවොත් තමන්ට මුදල් හානියක් ඇති වෙන කාල සීමාවක් තමයි මේ වෙන්නේ. ඒ වගේම අලාභදායක තත්ත්ව මතුවෙනවා. ඒ වගේම පාඩු විඳින්න සිද්ධ වෙන්න පුළුවන් කාල සීමාවක් කියලා කියන්න ඕනේ. තමන්ගේ ආර්ථික තත්ත්වයට මේෂ ලග්න හිමියන්ට තරමක් සුළු වශයෙන් මේ තමන්ගේ මට්ටමේ හැටියට අලාභදායක තත්ත්වයන් මතුවෙන්න පුළුවන් කියලා කියන්න ඕනේ. ඒ වගේම අනිවාර්තේ තමන්ගේ නිෂ්පල වියදමක් තමන්ට නිෂ්පල වියදමක් ඇති වෙනවා. ඒවා නිස්කාරණේ අනිවාර්තේ සිද්ධ වෙන වියදම් කියලා තමයි මේ ග්‍රහ පීඨීමේ පෙන්නුම් කරන්නේ. ඒ වගේම තමන්ට ලැබෙමින් තිබුණු අයමාර්ගයක් ඇහිරී යනවා. අයමාර්ගය ඇහිරී යනවා. ඒ වගේම මොනයම් හෝ කාරණාවක් විස්මතු වෙලා තමන්ට ලැබෙන්න තියෙන අයමාර්ග තත්ත්වයන් ඇහිරී යන තත්ත්වයට පත් වෙනලු. ඕක තමයි ආර්ථික මට්ටම ටිකක් පහළ මට්ටමක තමයි ගෙවෙන්නේ මේෂ ලග්න හිමියන්ට මේ 2024 වර්ෂයේ තුල. විවිධ කරදර ඇති වෙලා චිත්ත පීඩා සිත්තැවුල් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් තමන් සිතේ තරමක් සෙලවෙන ස්වභාවයක් චිත්ත පීඩා ගතියක් ඇති වෙන්න පුළුවන් කාල සීමාවක් වසරක් තමයි ආරම්භ වෙලා තියෙන්නේ මේ මේෂ ලග්න හිමියන්ට 2024 වර්ෂය. ඒ වගේම වෙනත් කෙනෙකුට යටත් පහත් වීමේ ගති මතු වෙනවා. තමන් නිස්කාරණේ කිසිම හේතුවක් නැතුව අහේතුකව යම වෙන වෙන අයට යටත් පහත් වීමේ ගති ලක්ෂණ මතු වෙනවා මේෂ ලග්න හිමියන්ට මේ ඉදිරි වර්ෂය තුල. ඒ වගේම තමන්ගේ පැතුම් ප්‍රාර්ථනා කඩ වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වුණා මට්ටමට බලාපොරොත්තු වුණ මට්ටමට ඒව සිද්ධ වෙන්නේ නැහැ. ඒව පැතුම් ප්‍රාර්ථනා කඩ වෙලා කඩ වෙන පසුබිම් නිර්මාණය වෙනවා. තමන් මේ යම්කිසි දෙයක් හිතාගෙන හිටියා නම් ඒක නිකන් මිරිඟුවක් පස්සේ යනවා වගේ දෙයක් තමයි තමන්ගේ ප්‍රාර්ථනාවල් මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ මිරිඟුවක් පස්සේ ගියා වගේ තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ තමන්ගේ පැතුම් ප්‍රාර්ථනා. ඒ වගේම තමන් ආගමර දහමට අනුව කටයුතු කරනවා. කටයුතු කරාට ඒකෙන් කුසල් උපදින් නැහැ කියලා තමන්ට වැරදි අවබෝධයක් එනවා. ඒ කියන්නේ තමන්ගේ සිත යම්කිසි වැරදි පාරකට යොමු වෙනවා. තමන් ආගමර දහමට අනුකූලව තමයි වැඩ කටයුතු කරන්නේ. නමුත් හිතෙනවා තමන්ට මේ ආගමර දහමට අනුව වැඩ කටයුතු කරත් මේකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා ඒ කියන්නේ තමන්ටම තමන්ගේ සිත වෙනස් වෙනවා. ඒක නිකන් සිත අයාලේ යෑමක් වගේ ගතියක් මතුවෙන කාල සීමාවක් වසරක් තමයි මේ 2024 වර්ෂය. ඒ වගේම තමන්ට පිටුවහලක් වෙන්නේ නැහැ කියලා වැරදි අවබෝධයක්. කියනවා ඔය ආගම තමන්ගේ ආගම මොන ආගම වුණත් තමන්ගේ ආගමක පැත්ත තමන්ට පිටුවහලක් වෙන්නේ නැහැ කියලා තමන්ටම දැනෙනවා. කොච්චර අපි පින් කරත් අපිට මේ සතුටක් නැහැ කියන අදහස මතුවලා සිත අයාලේ යන පැත්තට මතුනේ. එහෙම හිතන්න එපා කවදාවත්. මොන ආගමද හුවත් කිසි ප්‍රශ්නයක් නැහැ. හැම ආගමෙම කියන්නේ එකම දේ. ඒ තමන්ගේ ආගම ගැන ඉතාමත්ම භක්තිමත් කටයුතු කරන්න තමන්ගේ මේ ලග්නයට මේ ග්‍රහ පිහිටීමට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒවා හිතින් ධාරණය කරගෙන ඒ කටයුතු ඒ විදිහට ධනාත්මක පැත්තෙන් හිතලා තීරණ තීන්දු ගන්න වෙනවා මේෂ ලග්න හිමියන්ට. ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේෂ ලග්න හිමියන්ට මේ වර්ෂයම විවාගෙන යනකොට
පොඩි පොඩි ඔය සුළු සුළු බාධා තත්ත්වය වගේ يعني අහිතකර දේවල් සිද්ධ වෙන්න පුළුවන් ජීවිතේට ගලා එන්න පුළුවන් මේක මුළු වර්ෂය පුරාම සිද්ධ වෙන්නේ නැහැ මේ තමන්ගේ අපල කාල සීමාවල් මතු වුණාන් පස්සේ තමන්ගේ රාෂ්ට්‍රක ගති තියෙනවා නම් ඒවා මතු වුණාම එක එක දේ එහෙම මේ තමන්ගේ අපල මතු වුණාන් පස්සේ මේ දේවල් වැඩිපුර මතු වෙන්න පුළුවන් එතකොට මේම මේ தත්ත මෙන්න මේ ඉස්සෙල්ලා කියපු தත්තයන් මේ தත්තයන් වලින් මිදිලා ජීවිකාව ගෙන යන්න මම පොඩි දෙයක් කියන්නම් මේෂ ලග්න හිමියන්ට මෙන්න මේ දේ පොඩ්ඩක් කරන්න කරන්න එතකොට තමන්ගේ ඔය තියෙනා වූ මේ ඍණාත්මක පැති ටිකක් අඩු වෙලා කියලා යන්න පුළුවන් කුඩා දිලිඳු දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා උදව් උපදව් කරන්න පුළුවන් නම් ගොඩක් වටින කියන දෙයක් පොඩි දරුවන්ට මේ කුඩා සාමරේ රහාමුදුරුවෝ ඉන්නේ සාමරේ රහාමුදුරුවන්ට පොඩි දරුවන්ට පොතක් පැන්සලක් ගෙනihin දුන්නා අන්න ඒ වගේ ළමා නිවාසවල තමන්ට හැකිය අයුරින් මේ දේවල් සිද්ධ කරන්න ළමා නිවාසවල ඉන්න ළමයින්ට කුඩා ළමයින්ට පොඩි උදව්වක් පදව්වක් කරන්න පුළුවන් නම් තමන්ගේ මේ අපලකාරී තත්ත්වයන් ගෙන් මිදිලා වැඩ කටයුතු කරන්න පුළුවන් අන්නේ කරන්නා වූ ඒ පුණ්‍ය කර්මය අරගෙන ඇවිල්ලා ශ්‍රී විෂ්ණු දෙවියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන්න යම්කිසි දෙයක් කරන්න කුඩා දරුවෙක් කුඩා ළමයෙක් වෙනුවෙන් කුඩා ළමයි වෙනුවෙන් කරලා තමන්ගේ හැකි පමණින් කරලා ඒක ගැනලා විෂ්ණු දෙවියන් ඉදිරියට කියලා මම මෙන්න මේ දේ කරා ඔබ වහන්සේට ඒ පින් අනුමෝදන් කරනවා පින් අනුමෝදන් කරලා ඔබ වහන්සේගේ පිහිට මහට ලබා දෙන්න කියලා අන්නේ දේ සිද්ධ කරන්න මේෂ ලග්න හිමියන්ට මේ වර්ෂය ජය ගන්න පුළුවන් වර්ෂයක් කියලා ප්‍රාර්ථනා කරනවා ජයෙන් ජයම වේවා මේෂ ලග්න හිමියන්ට මේ 2024 වර්ෂය